මීතිරිගල නිස්සරණවනය එද්දාස් නමසි අසුව හතර අගෝස්තු විසි පහ ලිපිය හිතවත් දායිකාව ඔබේ දියුණුව දෛරය උපදවායි එහෙත් ඔබ විසින් තෞදුරට දියුණු කරගඇති යුතු අංශ කීපයක් ඇත කලින් ලිපිය උපදෙස්දී ඇති පරදිී විපස්සනාව කෙරේ දැන් මුළුමනින්ම යොමුවන්න වරින්වර මෛත්‍රී භාවනාව කිරීම හොඳය නාම රූප අවබෝධ කර ගැනීම විපස්සනා භාවනාවේදී ක්‍රමයෙන් වර්ධනයවිය යුත්තකි. මුලින්ම රූප මැනමීෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතුය. සියලුදේ සැදී ඇත්තේ මහාභූත හතරණි. පටවි එනම් තද බව හා මුරුදු බව ආපෝ එනම් වැගිරෙන බැඳෙන ගතිය තේජෝ එනම් ගින්න හා උණුසුම් බව වායෝ එනම් වාතය ගතික බව හෝ ඇද මේ ගතියෙන් මේවාය විස්තර දැනගැනීමට විසුද්ධි මග්ග පොත බලන්න. මේවා සොසනයේදී සක්වනේදී හා සියලු ශාරීරික ක්‍රියාවලදී පැහැදිලි වියයුතුය නිදසුන් ලෙස සොසනය ගතහොත් ඔබට දැනනදය වායෝ ධාතුවයි අද්දකින ගන බවහා රළු බව පටවිධාතුවයි. ප්‍රාශ්වාසේ දැනෙන උණුසුම තේජෝධාතුවයින්. ආපෝධාතුව කෙලින්ම අත්දෙකිය හැකි නොවද පටවිධාතු එක්කොට බැද තබන ගුණඇසේ වටහා ගතයුතුය. මේ ධාතු සියල්ලම ද්‍රවවල ඉතා කුඩා සෑම අංශුවකම නිවාරයම අඩංගුය. එහෙත් ඒ ඒ ද්‍රවයේ ස්වභාවය අනුව වෙනස්වියහැකිය නිදසුන සොසනයේ වායෝ ප්‍රධානය ගින්නේ තේජෝ ප්‍රධානය. සක්පන් භාවනාවේ දීද ඔබ මේ මහාභූත ගැන දැනුවත් විය යුතුය පයි ඔසුවන විට වායෝධාතුවෙන් උදව ලබන තේජෝධාතුව ප්‍රධනය අනෙක් දෙක එතරම් ක්‍රියාශීලී නැත පයදිරියට ගෙනයාාවේදී තේජෝධාතුවේ උදව් ලබමින් වායෝධාතුව ප්‍රධානවෙයි අනෙක් දෙක අක්‍රියය පයබිය තබන බිම තබන විට ආපෝධාතුුවෙන් උදව ලබමින් පටවිධාතුව මොල්තන ගනී අනෙක් දෙක අප්‍රධානය සක්මනය ක්‍රමතුන එකකට පසු එකක් වර්ධනය වන ලෙස පුහුණු විය යුතුය. මොලින්ම නිකම්ම වමහා දකුණ බලමින් යන්න. එවිට ඔබ සිත යොමු කළ යුත්තේ ඒ ඒ පය කෙරෙහි පමණක් නොව චරීරයේ ඒ ඒ පැත්තේ හිස සිට දෙපතුළ දක්වා මුළු කොටස්සම කෙරෙහිය. එනම් සිරුරේවාම්පැත්ත ළඟට සිරුුවේ දහුණු පැත්ත ඒ ඉතා හොඳින් පුහුණු වූ පසුව දෙවන ක්‍රමය එනම් ඒ ඒ පය එසවීම හා තැබීම මෙනෙහි කිරීම පටන්ගන්න එහිදීද ශරීරයේ අදාළ පැත්ත මුළුමුණින්ම මෙනෙහි කරන්න තුන් වැනිව පය එසවීම ගෙනයාම තැබීම යන ක්‍රමයට සක්මන් කරන්න එවිට අවබෝධය ක්‍රමිකව වර්ධනය වෙයි සක්මනයේදී වෙනයම් දෙයකින් සිත විසිරී ගියහොත් සක්මන නතර කර ඒ දය මෙනෙහි කරන්න එ ගෙවී යන තුරු යම් අසාමාන්‍ය දෙයක් හැගුණොත් සක්මන නතර කර මූල කර්මස්ථානය ලෙස ආනාපානය ගෙන බුළු ශරීරයම මෙනෙහි කිරීම සුදුසුය යම් ප්‍රීතියක් හෝ සැනසීමක් දැනුනොත් එය තුළ ගැලි නොසිට එයත් හුදෙක්ම තවත් අනිත්‍ය සංසින්ධයක් ලෙස මෙනෙහි කරන්න. විපස්සනාවේ ප්‍රධානතම මූලධර්මය වන්නේ කිසිම මානසික තත්ත්වයක නොැලී සිටීමයි. මක්නිසාධයක්ත් ඇලීම වනාහි භාවනාවේ ප්‍රගතියට බාධා කරන කලේෂයකි. ඔබට ශරීරය හා මනස පිළිබඳව සංඥා නැතිවගිය කල්හි සිරුර මුළුල්ලේම සිත ගෙනයාමට උත්සහ කරන්න. එවිට ඔබට සිරුරේ යම්තනක් දැනේ නම් එතන මෙනෙහි කරන්න. තවද සිරුරේ යම් ස්පර්ෂයක් දැනය නම් ය මෙනෙහි කරන්න. ආනාපානය පැහැදිලි නම් ඒ මෙනීහි කරන්න. ඒ කිසිවක් නොදනේ නම් සංඥා බෝධවාගෙන හුදෙක් සිත නම් දැනගන්නා සිත පිළිබඳව දැනුවත්තුව සිටින්න. සිත පවා නොපවතිී. ඒ සුවිශේෂී කාරි සාධනයකි අපි ඒ ගැන පසුව සාකච්ඡා කරමු. මා නිර්දේශ කළ පොත්වල යම් යම් කරුණු පිළිබඳ සුළු නොසෙසදීම් තිබිය හැකි වුවද. ධර්මය විවිධ දිප්ටිකෝනවලින් බලා වටහාගැනීමට ඒවා ඉතා උපකාර විය හැකිය මූල ග්‍රන්ථය ලෙස විසුද්ධි මග්‍ය ගන්න බෞද්ධ භාවනාව පිළිබඳ ඉතාම පැහැදිලි විස්තර කර ඇති අසාය කෘතිය එයයි. ගෞරවණිය ආචාරයන් වහන්සේගේ උපදෙස් පරිදිීය මෛත්‍රියනිි. එක්දාස් නමසය අසූ හතර අගෝස්තු තිස්වනදින ලිපිය අතිපූජජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස විශිෂ්ට උපදේශ සමූහය පිළිබඳව නැවතවාරයක් ඔබ වහන්සේට ස්තුූතිකරමි ඒවා ඉතා ඕනෑකමින් පිළිපැදීමට උත්සාහ කරමි මාවිත විසුද්ධිමක්ග කෘතිය නැත එහෙත් එය යහලයකුගෙන් ඉල්ලා ගැනීමට බලන්නෙමි සිතහා කය සන්සුන් වූ කල යන්න පිළිබඳව එහිදී කය නිසසලවී අක්‍රියවේ භාවනාවේ එක් තැනකදී හෝ වෙනත් අය කතා කරනු අසාසිටින විට පවා සිතද ඒ ආකාරයෙන්ම නිසසලහා අක්්‍රියවේ. එය සිතන්නේ හෝ තැන් තැන්වල දුවන්නේ නැත සිත නිසසල වූ විට පමණක් හටගන්නා ශාන්ත බව පිළිබඳව දැනුවත් බව පමණක් ඇත. මම හරියට මෙය නොදනිමි මේ මට සිතන හැටී. සිත සසල වූවොත් මේ ශාන්ත බව නැතිවෙයි. එහෙයිම් සිත ඒ නිසසල සමතුලිත තත්ත්වයේම තිබිය යුතුය. මේ සියල්ල මෙසේ වෙතත් සාමාන්‍ය බලවත් ශුසනයමෙන් නොව ඉතාසිියුම් ශුසනයක් දැනේ යය සිතේ මේ අලුත්ම වර්ධනය විස්සර කළ හැක්කේ මේ ආකාරයට පමණකි සියල්ලම ඉතා පැහැදිලිව ඉතා කරුණාවෙන් පහදාදීම ගැන ඔබ වහන්සේට ස්තුූති කරමි මට හැකිතාක් හොඳින් දිගටම භාවනා කරන්නට උත්සාහ කරමි. යටහත් කීකරු ශිෂ්‍යාව එක්දාස් නමසේ අසූ හතර සැපතැම්බර් අට වනදින ලිපිය අතිගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය හා ඇස්පෙනීම කෙසේ දැවිම තියෙන් සිටිමි සියල්ලම යහපත්ව පවතිනු ඇතයිද මාලිපිඇවීමෙන් කරදර කරන්නේ නැතැයිද අපේක්ෂා කරමි. ඔබ වහන්සේ වූ උපදෙස් අනුව මම මේ කාලය තුළදී පටවි ආපෝ, තේජෝ වායෝ යන මූලධාතු ගැනමෙන්ම පංචනීවරන සත්්‍ය බෝජ්ජංගධර්ම ආරය අෂ්ඨාංගික මාර්ගය නාපානයේ අවස්ථා හතර සහ, සතිපට්ඨානයේ අංග දහසේ ගැන අධ්‍යේනය කරමින් සිටිමි. දැන් මට ඒවා වැටහෙයි. මම තවත් ගැඹුරට ඒවා අධ්‍යනය කළ යුත්තමි. අද උදයේ මගේ භාවනාව පෙරවරු හතරට ආරම්භ විය පැයක් පමණ භාවනා කළ පසු ශරීරයපුරා විද්‍යුතුවර්ෂාවක් ගලන්නාසේ දැනෙන්නටවිය එවිට මම ආපෝ තේජෝ වායෝහා පටවි සෙහයේ තබාගෙන ඒ ප්‍රවාහය කෙරේ අවධානය යොමු කළෙමි. ඉක්බිති මම මට ලැබී ඇති උපදෙස් අනුව ඒ සියල්ල යන්නට හැරියමි එවිට මට ඉතා සැහැල් ලු බවක් දැනුනි සිත සැහැල්ලු වුවද ඉතා අවධානශීලී විය. ඉක්විති මගේ සිරුරේ ඇති සෑම සයිලයක්ම දියවී යනු දැනුනේය. මාහිතන හැටියට මේ සිද වූයේ අත්හැරීම නිසාය. කලාප තවදුරටත් ඉතා තදින් එකට බැඳී සිටීම වෙනුවට ජලයේ දැමූ ලුණුමෙන්දිය වීගියය මේ අත්දැකීම ගැන මා පොත්තුලින් කියවා ඇතත් දැන් මම එය සැබවින්ම අත්දැක්කෙමි. දැන් මාතුළ ඉතුරු වූයේ ශාන්තභාවේ සහ යසසාධනය පිරිබඳ හැඟීම පමණකි. දැන් සන්ද්‍යාවයි ඒ ශාන්තභාවේ සහ යස සාධනය පිළිබඳ හැඟීම තවමත් පවතිී ීට හේතුව මගේ සිත මේ අත්දැකීම කරානිරතරුව යාමයි. මාස අටකදී පමණ පෙරද මට මීට සමාන අත්්දැකීමක් ලැබුණේය. එහෙත් එහිදීමාදටුවේ අපරමිත සමුද්‍රය තුළ මගේසිරුර අන්තර්ධාන වී යන ආකාරයයි පැවැත් මේ ඒ කත්වය පිළිබඳ දැනුවත් බව පමණක්මා තුළ ඉතිරු විය. මේ වර්තමාන අවස්ථාවේදී මුලින් චතුර් මහාභූතයන් ගැන සිත ඒ කාග්‍රකොට සිටිහෙන් සිරුර දියවීයෑම වඩාත් පැහැදිලිව හැඟුණා මෙන්ම සිදුවනදේ ගැන දැනීමක්ද ලැබුණි. අවසාන ප්‍රතිඵලයනම් එකක්ම විය. වචනයෙන් විස්සර කළනු හැකි ප්‍රීතියක්හා ශාන්තභාවයක්. මම දිගටම මේ ප්‍රයත්නය ගෙන යමි අවබෝධය දියුණු කරගෙන සත්ත බොජ්ජංග මගින් නීවරණ පරදවා ආනාපානය මගින් සතිය දියුණු කරගෙන මෙත්තහා කරුණා වර්ධනය කිරීමට ය දෙන්නෙමි. ඔබ වහන්සේගේ ෘතවේදී හා කීකරු ශිෂ්‍යාව පසුලිපිය ඒ කෙසේ වෙතත් භාවනාවෙන් ලබාගන්නා ප්‍රීතිය හා ශාන්තභාවය කොයි තරම්මහත් වුවත් එය අනිත්්‍ය බව මමසිහියේ තබාගත යුත්තමි මේ සිත හෝකය කිසිම සංස්කාරයක ඇලීමට ඉඩනොදිය යුත්තමි තිරිගල නිස්සරණ වනය එද්දස් නමසි අසූහතර සැප්තැම්බර් එකොළහ දින. හිතවත් දායිකාව ගෞරණිය නායක ස්වාමීන් වහන්සේ ඔබේ දියුණුව ගැන ප්‍රසාදයට පත්වෙදී. ඔබ අනීත්‍යතාව මුළුමනින්ම අදදක ඇත එහෙත් ඉන් ලබාගත් ශාන්තභාවය වින්දනය කරනු සඳහා නැවති නොසිටින්න. සැබෑ ශාන්තිය යනු නිර්වාණයයි. එහෙයින් උබය අද්දකින තුරු විවේක නොවන්න දැන් ඔබ ඉන්නන්නේ ඒ මාර්ගයේය එහෙයින් දිගටම ගමන් කරන්න. ඔබ කලාප ගැන සඳහන් කර ඇත රූප කලාපයක් යනු ද්‍රවයක ඉතා මූලෙක කොටසයි. සෑම කලාපයක් හෙවත් කාණ්ඩයක් තුළම මහාභූත හතරත් වර්ණය ගන්දය රසය හා ඕෝජාව යන හතරත් අඩංගුය මේ ශුද්ධ අෂ්ටකය ජීවිතඉන්ද්‍රිය හා කාය ප්‍රසාදය සමගක් වූ කල ශරීර දසකය හට ගනින්. ශරීරයේ පිටත හා ඇතුළත පැතිර ඇති කාය වි්ඥානයේ පදනම එයයි. ඒ හා සමානව ශුද්ධ අෂ්ටකයට ජීවිත ඉන්ද්‍රිය හා චක්කු ප්‍රසාදය එක්කූ කල චක්කු දශකය හටගනී එය චක්කු විඤ්ඥානය පදනවයි ඔබේ වටහාගැනීමේ ශක්තිය තිවුණු නම් ඔබ රූපවල බොහෝ ලක්ෂණ අද්ද කිනු ඇද එහෙත් මේ සඳහා ප්‍රයත්ම නොදරන්න අවබෝධය ස්භාවික ඇතිවීමට ඉඩ දෙන්න ඇතැම් විට අත්දකින මානසික හා ද්‍රව්‍යමය මූලික කාරණය වචිනවලින් ප්‍රකාශ කළ නොහැකි ඊට කමක් නැත ඔබේ ව්‍යායාමය සාර්ථක වේවා මෛත්‍රියනි